ස්වාමීන් වහන්ස මට ප්‍රශ්නයක් තියෙනවා මේ මේ අකුසල් සිත් විපාක සිත් ගැන. දැන් උපේක්ෂා සහගත කියලා කියන්නේ දුර්වල අවස්ථාවක් කියවනේ. දැන් කෙනෙක් පෙර ආත්මයක කොයි වෙලාවක හරි කෙනෙක්ව මරනවා. මරුවහම දැන් මේක විපාකේනේ. එතකොට ඒ එතකොට දුර්වල විපාකයක් තියට ලැබෙන්නේ ස්වාමීන් වහන්සේ. ඒක ලොකු බරපතල අකුසලයක් නේ. ඒකේ තියෙන්නේ මෙහෙමයි. දැන් අපි බලන්න ඕන මේ මේ මෙහෙම. දැන් කෑම කනවනේ. කෑම කනකොට බත් පිඟානේ අතට ගත්තාන් පස්සේ අපි කියනවා අතින් අනාගෙන කටින් කෑවයි කියලා. ඕකනේ සාමාන්‍යයෙන් කියන්නේ අභිධර්මය ගැන කතා කරන මේක එලලා තියෙන. එලලා කියලා කියන්නේ විසිරුවලා තියෙන. විසිරිච්ච එකක් තමයි මේ කතා කරන්නේ. අපි සාමාන්‍යයෙන් කියනකොට කොහොමද බත් කන්නේ කියලා වම් පස්සේ අතින් කන්නේ. නැත්තම් හැන්දෙන් කියයි. නැත්තම් ගෑරූපෙන් කියයි. සමහර ටිකයි කොහොමද කටින් කන්නේ කියයි. නමුත් මේකේ තියෙන්නේ මෙහෙමයි. බත් පිඟාන ගත්තයින් පස්සේ අර මං කිව්වනේ දැන් අපි හිතමු බත් බෙදනවා, ඒක උඩට පරිප්පු බෙදනවා, පරිප්පේ උඩට මැල්ලුම් බෙදනවා, ඒක උඩට තවත් තියෙන හොද්දක් බෙදනවා. හොඳයිද ඔබ? වෙන්නේ නැහනේ. ඒක නිසා තියෙනවා මේ ඇහැට ගැළපෙන, ඇහැට ප්‍රණීත, ඇහැට ලස්සන විදිහට මේ තියෙනවා මේ හදන විදියක්. දැන් බලන්න කිරිබත් වෙලා ඇයි කපන්නේ? ඒක තියෙනවා ඉතින් කඩාගෙන කන්නේ. අනාගරණේ කන්නේ. ඇයි එහෙම වෙන්නේ? මේවා ඇහැට කෑම. මේවා මේ හැඩ මේ වැඩ කෑලි මේවා කවන්නේ ඇහැට. මේ ලස්සනට බත් පිඟානේ මැල්ලුම් ලස්සනට තියලා පරිප්පු ලස්සනට තියලා අපි දැකලා දිනවා අපේ අම්මලායම ওই බෙදෙනකොට පොඩ්ඩක් මේ හරි අතමුත් හරි ගස්සනවා සමහරට හැන්දින් පොඩ්ඩක් එහෙම එහෙ කරලා. ඒක විහිදෙන්නේ නැතු වෙන්න නිකන් අර මේ ගස් කැපුවා වගේ මේ ගස් කැපුවන් පස්සේ කුඩු වීරෙනවා විදියට මැල්ලුම් බෙදන්නේ උඩට හැමතැනම එක එක පැත්තකට බෙදලා ලස්සනට දාලා අපව. ඔහොමනේ ඔය ඔක්කොම හැඩ වැඩ ටික හැඩට වැට බෙදන්නේ නිකන් නෙමෙයි ඕක ඇහැටයි. අනිත් එක ප්‍රියමනාප විදිහට පිඟානේ හොදලා ලස්සනට මේ වතුර බින්දුවක්වත් නැති වෙන්න පිහදාලා ඔහොමනේ තියෙන්නේ. ඕව ඇහැට කෑම. ඊළඟට මේ තියෙනවා මේ කනටත් කෑම තියෙනවානේ. ඔය පපඩම් එහෙම ඇවිල්ලා රහට වඩා කනට කෑම හොඳට කරකරගග හැපෙනවා කියලානේ කියන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් එහෙම ලංකාව යනවා කියලානේ කරකරගග. ඉතින් මේවා කනට කෑම. ඇහැටයි කනටයි. අනිත් එක හොඳට ටෙම්පරාදු කරලා සුවඳ. ඒ කියන්නේ මේ ගෙවල් දෙක තුනක් එහැට යනකොට යන කල්ම හොඳට ටෙම්පරාදු සුවඳ තියෙන්න ඕනේ. ඉතින් අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ මේක ඉඳ බෑ නහය කඩාගෙන යන ටෙම්පරාදුවක් දානවා කියලා කියනෝනේ. ඔය ඉස්කෝලේ එහෙම යනකොට ඉතින් අපි ওই වචන පාවිච්චි කරානේ. ඉතින් මේ නාසයටත් හොඳට තියෙනවා කෑම. නාසයට බත් එක ගත්තෙන් පස්සේ නාසයට ප්‍රියමනාප සුවඳක් තියෙන්න ඕනේ. ඊළඟට තියෙනවා කටට රහක් තියෙන්න ඕන. ඊට පස්සේ අනනකොට ගල් කැට වගේ නැතුව හොඳට ප්‍රියමනාප විදිහට ඇනෙන්න ස්පර්ශයට තියෙන්න ඕන. එහෙනම් සමහරට කියන මේක ඇවිල්ලා නිකන් ගල් වගේ ආපණ්ඩත් අමාරුයි එහෙම කියනවනේ. මේ කෑම කන්නේ ඇහෙන් විතරක් මේ කටින් නෙවෙයි, ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන්. කොහොමනේ අපි යන් දැන් අර මිනී මරුවට අනා අතීතේ ඕකට ගියන් පස්සේ තියෙන්නේ ඔය මිනී මරුමටත් ඔය බත් පිඟානේ කුසල් පැ හොඳ පැත්තට ගියා. අනිත් පැත්තට ගියන් පස්සේ මෙහෙ වෙනවා. මරන්න යන්නේ කෙනා දැක්කන් පස්සේ වෛර හිතක් හැදෙනවා. ඒ දර්ශනීයට කැමති නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ මනුස්සයාට ගහන සද්දේ ඒව ඔක්කොම කනට. ඊට පස්සේ මේ මනුස්සයා තුවාල කරන ඒවා. ඊට පස්සේ අර කියන්නේ මේ කියන්නේ මොකද්ද මේ ගහනවා කනට රිවර්ට් වෙන්න. රියමනි කියන්නේ මේ කන පැත්තකට යන්න ගහනවා කියලා. ඕවා ඇවිල්ලා මේ ස්වභාවය වෙනස් කරන දේවල්. ඒක නිසා මේ මිනී මරුම සිද්ධ වෙන්නේ එකපාරම සූත්‍ර ක්‍රමයේ හැටියට කරුණු පහක් සිද්ධ වෙන්න ඕනේ. එකක් තමයි පණ තියෙන කෙනෙක් වෙන්න ඕනේ.
දෙක වදක චේතනාවක් තියෙන්න ඕනේ. තුන වදක චේ මනුෂ්‍යයා සතෙක් වෙන්න ඕනේ, සතාට පණ තියෙනවා කියලා දැනගන්න ඕනේ, වදක චේතනාවක් එන්න ඕනේ, වදක චේතනාව ක්‍රියාත්මක කරන්න ඕනේ, ක්‍රියාවෙන් ඒ ජීවිතේ ඒ ඒ ශරීරෙන් ඒ පණ අයින් වෙන්න ඕනේ. ඔය කරුණු පහ එක්කාසු වීමේ තැන ඔන්න සිද්ධ වෙනවා මේ ප්‍රාණඝාතය. ඔය තමයි සූත්‍ර ක්‍රමය. ඔය සූත්‍ර ක්‍රමයට ගත්තාන් පස්සේ මේකේ තිබෙනවා මේ විස්තරාත්මක ධර්මයේ දැම්මෙන් පස්සේ අර මිනී මරුමට එළුවෙන් පස්සේ ඇත් දෙක පියාගෙන ගිහිල්ලා කවුරුවත් ඔයගේ මරන්නේ නැහනේ. අතපත ගගා ගිහිල්ලා. ඒකේ හොඳටම ඇහැ ඇරලා මිනිස්යාගේ බෙල්ල කඳ කැපිලා යන තාලෙට ගහන්නේ එහෙන් බලලානේ. ඒක නිසා මේ මිනී මරුමට ඇහැ සම්බන්ධයි. ඊළඟට ඒ මිනිස්යාට ආයේ මේ අපි හිතමු වෙඩි තිබ්බයි කියලා. එහෙම නැත්නම් පොල්ලකින් ගැහුවා කියලා කන සම්බන්ධයි. සද්දෙට නිකන් හිමීට නිකන් සද්ද ඇහෙන්නේ නැති වෙන්නේ නිකන් මේ නියපොත්තෙන් අහුවෙන්න නැතුව නිකන් මේ අර ඇඟිලි දෙකේ මාස් වලින් කොනිත්ත කොනිත්ත මරන්නේ නැහැ. උන් ගහනවා මේ යන්න මේ මිටියෙන් හරි මොකෙන් හරි ආයුධයකින් හරි මොකක් ගහනවා. එතකොට කන සම්බන්ධයි. ඒ වගේම තමයි ඒකට අනුකූල ඔක කොහොම හරි නැහැ සම්බන්ධයි. ඒ වගේම තමයි ඔය ඒ කියන්නේ ඒ මනුස්සයාගේ තිබෙන්නා වූ දරදඩු ගතියට මේ මනුස්සයාගේ තිබෙන්නා වූ පිළිකුලට ඒ වගේම අපි හිතමු මේ මනුස්සයාගේ හඩු ගඳ ගන්න මනුස්සයෙක් කියලා. එතකොටත් මේ මනුස්සයාගෙන අතීතයේ සරහකර මේ මනුස්සයා කොහොම හරි මරන්න ඕනේ කියලා. ඊළඟට දර්ශනේ. ඊළඟට මේ මනුස්සයාගේ තිබෙන්නා වූ මේ ස්පර්ශය ඕකෙමුත් ඕකටත් තරයි. ඔය ටිකත් එක්කාසු කරගෙන මනෝමය වශයෙන් නිස්පාදනය කරා වූ සිතුවිල්ලක් අතටගත් ආයුධයක් හරි තමන්ගේ ශරීරයෙන් හරි ක්‍රියාත්මක කිරීමට චිත්තක්‍රිය වායු ධාතු හරහා ක්‍රියාත්මක වන මහ රැල්ලක් තියෙනවා. ඒක නිසා මේ මිනී මරුමට සම්බන්ධයි. ඈ මිනී මරුමට කන නාසය දිව ශරීරය හිත ඔය ඔක්කොම ටික සම්බන්ධයි. ඒ පොකුරක් තමයි තියෙන්නේ. අපි කිව්වට මේ කර්මය මෙහෙමයි කියලා මහ පොකුරක් තියෙනවා. ඔය කර්ම ඇහෙන් කනෙන් නාසෙන් දිවෙන් ශරීරෙන් කරපු මහ වැලක් තියෙනවා. ඕක පටලැවිලා එනවා. විපාක දෙන්න එනකොට ඕක පටලැවිලා එනවා. සමහරට චක්කු විඥාන එනවා, සමහරට සෝත විඥාන එනවා, සමහරට ගාහන විඥාන එනවා, දිවා විඥාන එනවා. ඕකේ විශාලම කොටස කරන්නේ කාය විඥානේ. කාය විඥානේ දුක්ඛ සාගතයි. ඕක උපේක්ෂා සාගත වෙන්නේ නැහැ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඔය විපාක සිත කියලා කියන්නේ අරමුණ ගැනීම පමණයි. විපාක සිත කියලා කිය අපි හැම වෙලෙම චක්කු විඥානේ උපේක්ෂා සහගත ස්වභාවයෙන් බලන්නේ. ඊය ඇවිල්ලා ආරම්භක තැන. ඊට පස්සේ යන ජවන් හිත්වල එහෙම දෙන බඩසටහන දන්නේ නැහැ. ඒකින් ඇත්ත වශයෙන්ම අපි හිතමු මේ ඕකේ විපාකයක් එනකොට කාය විඥාණයට එනවා කියලා. කාය විඥාණයට එනකොට තියෙන්නේ පිටපැත්තෙන් ඉඳගෙන දැන් අපි හිතමු අපායේ එහෙම ඉපදුනොත් එහෙම කාය විඥාන දුක් වැඩි. ඉතාමත් බලවත්. ඒක වෙන්න හේතුව සියුම් වූ කාය ප්‍රසාදයට මහ විශාල හීට් එකක්. මහ විශාල ගින්දර හීට් එකක්. දැන් අර තියෙනවනේ අංශක සෙන්ටිග්‍රේඩ් අංශක 1000ක්ද කොහෙද දානවා කියනවනේ. අර මේ වීදුරු උණු කරනවනේ. වීදුරු උණු කරලා අර බෝලේ හැම හදනවනේ. මම තැනකට ගිහිල්ලා තියෙනවා බලන්න. මීටරේ බැලුවම පස්සේ ඒක 1000 1500 එහාට තමයි හීට් කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අපිට සාමාන්‍ය අංශක 35 40 වෙනකොට මහ මේ 1000 දැනෙනවනේ. අරක ගිහිල්ලා උණු කරනවා. දැන් ඔය වගේ තද බල හීට් එකක් මේ සියුම් වූ කාය ප්‍රසාදයකට වැදිච්ච ගමන්ම තේරෙනවනේ මේ මොන විපාක දෙන්නේ කියලා. ඒක නිසා මේ අර උපේක්ෂා සහගත ස්වභාවයේ දර්ශන මාත්‍රේ පමණයි. නමුත් ඊට පස්සේ ඇතිවෙන දේවල් හරි ගොඩයි. ඒක නිසා මේක ගන්නකොට අපි මාර්ගන්ට ඕනේ පළමිනි උපේක්ෂා සහගතයේ නෙවෙයි. ගන්න ඕනන්නේ ඊට පස්සේ යනකොට අපිට දැනෙන්නා වූ තව එකක් තියෙනවා. මේ කාය විඥාණය සැපේකේ සුඛසගතයි කියලා කිව්වේ
මේ නරකයේ දුක්ඛ සාගතයි කියලා කිව්වේ ඒකේ ලැබෙන්නා වූ අරමුණුට අනේ කියලා කිව්වනේ, අරමුණු වලට අනුයි කියලා කිව්වනේ. ඊට පස්සේ තව එකක් තියෙනවා, ඒ තමයි මනෝ. මනසෙන් හරියට දුකක් වෙඳිනවා, මනසෙන් හරියට දුකක් වෙඳිනවා. ඒ මනසෙන් විඳින දුකට, මනසෙන් විඳින දුකට දැන් අර මරණය සිද්ධ කරන අවස්ථාවේදී නිකාම නිකන් ගිහිල්ලා මේ කයින් විතරක් වැඩ කරේ නෑනේ. එතනදී වැඩ කරා මනස, ප්ලෑන් කරා, ආයුධ හෙව්වා, ගහන තාලෙ තීරණය කරා, මනසෙමුත් හෙන රාසියක් වැඩ කරා. මානෝමය වශයෙන් වැඩ කරනකොට ඒවට ඇත්ත වශයෙන්ම මේ ඔය චෛත්‍ය සම්පටිච්චන අරව මේවා අවශ්‍ය නැහැ. කෙලීම යනවා. කෙලීම යනවා විපාක ඇටිට. එතකොට මේකෙදි සිද්ධ වෙන්නේ මොකද්ද? මේකෙදි සිද්ධ වෙන්නේ බලවත් වූ දෝමනස්සයක්, බයක් හැදෙනවා මනසෙන්. දැන් ගින්දරක් එනකොට පිච්චෙන්න ඉස්සර වෙලා ගින්දරට බයක් හැදෙනවා. ඒක මනසෙමුත් හැදෙනවා. චක්කු විඥානය කියන එක ඉස්සල්ලා මාත්‍රේ පමණයි. ඇතුළතදී හැදෙනවා බයක්. ඒවා ඔක්කොම ටික ගැට ගැහිලා එන්නේ තමන් අර කරාවු දේවල්. ඒක නිසා සිද්ධියක් උණයින් පස්සේ ඒ මිනිමරුමක්, පීඩාවක්, සිද්ධියක් උනාට පස්සේ ඒකේ තිබෙන්නා වූ විපාක එන්නේ එක තැනකින් විතරක් නෙවෙයි. ගලාගෙන එනවා රැල්ලට. හරියට ගඟ ගැලුවා වගේ. බේරුමක් නැහැ. ආන්නේ ඒ විදිහට මේක විස්තරකව මෙනෙහි කරන එක හොඳයි කියලා මෛත්‍රියෙන් සිහිපත් කරනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.